කොහොමද ඉතින් ඔයගලන්ට ඔන්න වෙනදා වගේ අදත් The Fishy Flex YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ම ආදරෙන් පිළිගන්නවා මේ වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එක හරහා අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි එච්චරම ලොකු වෙන්නේ නැහැ කියලා හිතන නමුත් හිතුවට වඩා විශාලත්වයකට හිමිකම් කියනා වගේම පොඩි ටැංකිය තුල අදටත් හිර වෙලා ඉන්න ජීවිත ගැන. ඒ කියන්නේ මාළු ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඉස්සරහට කතා කරමු මේ මාළු වර්ග මොනවාද සහ ඒ යටතේ තියෙන විස්තර මොනවාද කියලා. ගෝල්ෆිෂ් මසුන්. ඉතින් ගෝල්ෆිෂ් යටතේ ෆැන්සි වර්ග, කොමන් ගෝල්ෆිෂ් වර්ග. ඉතින් ඒ ඔක්කොම ගැන පොදුවේ මේ කතා කරන්නේ. ඉතින් මැක්සිමම් growth එක ගත්තොත් මේගොල්ලන් අඟල් 6ත් අඟල් 15ත් අතර වර්ධනයකට හිමිකම් කියන. ඒ වගේම ටැංක් size එක. ඒ කියන්නේ අවම වශයෙන් ගැලුම් 20කවත් ටැංකියක් ඕනේ. ඒ වගේම මෙයාලගේ life time එක ගත්තොත් එම අවුරුදු 10ත් 15ත් අතර ඉතා දිගු ආයු කාලයක් අරන් යන මාළුවෙක්. ඉතින් නමුත් මේ අවුරුදු 10ත් 15ත් ජීවත් වෙනයි කිව්වට 10 දෙනෙක් 20 දෙනෙක් මිනිස්සු ඊටවල ඉවරලා ඒගොල්ලන්ගෙන් වෙන වෙනම අහගෙන ගියොත් එහෙම ගෝල්ෆිෂ් ගැන ගොඩක් අය කියන්නේ ඉක්මනට මැරෙන මාළුවෙක් සතියයි දෙකයි උපරිම අවුරුද්දයි ඔහොම කියලා තමයි කියන්නේ. ඉතින් ඇත්තරම එතන පිටිපස්සේ අපි නොහිතපු වැරද්දක් අපේ අතින් මාළුවට වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි පොඩි බෝල් තුල පොඩි ටැංකිය තුල හරියට ෆිල්ට්‍රේෂන් සිස්ටම් එකක් නැතුව තමයි මේ මාළු ඇති කිරීම කරන්නේ. නැත්තම් හොඳ ආයු කාලයකට හිමිකම් කියන මාළුවෙක් සහ හොඳ ලස්සනක් තියෙන ලස්සනක් පවතින මාළුවෙක්. ඉතින් මේ මේගොල්ලන්ගේ මෙයාට අවශ්‍ය කරන රික්වයර්මන්ට්ස් අපි හරියට යාලට ලබා දෙන්නේ නැති නිසාම තමයි යාල ඉක්මනට ජීවිතෙන් සමුගන්නේ වගේම අපිටත් එපා වෙන්නේ. ඉතින් දැනටත් මේ විදිහටම පොඩි බෝල් තුල පොඩි ටැංකිය තුල හිර වෙලා ඉන්නවනම් ඔයාගේ ගාවන් මාළුවෙන් අනිවාර්යෙන් අදම එයාට හොඳ ලොකු ඉඩකඩක් දෙන්න, එයාට අවශ්‍ය කරන සියලුම විස්තර හොයලා බලලා ඉවරලා ඒ දේවල් ලබා දෙන්න. කොමන් කාප් සහ කොයි ෆිෂ්. ඉතින් මෙයාල ගැන කතා කරොත් එහෙම ගොඩක් අය දන්න මාළුවෙක් තමයි. ඉතින් ඒ වගේම ගොඩක් අය ආස කරන මාළුවෙක්. මෙයාලව ගොඩක්ම ගැලපෙන්නේ ලොකු පොන්ඩ් වලට එහෙම. ඉතින් පොඩි ටැංකිය තුල තිරලා ඉන්න ඒ නිසාම තමයි මෙයාලව තෝරගත්තේ කතා කරන්න. මෙයාලගේ මැක්සිමම් growth එක අඟල් 12ත් අඟල් 36ත්. ඒ කියන්නේ අඩියත් අඩි 3ත් අතර වර්ධනයකට හිමිකම් කියන මාළුවෙක්. ඒ වගේම මෙයාලට අවම වශයෙන් ගැලුම් 50කට වඩා වැඩි ටැංකියක් තමයි අවශ්‍ය. ඒ වගේම හොඳට හැදිච්ච ලොකු වෙච්ච මාළුවෙට අඩි 3ක්වත් ගැඹුරු වතුර ඕනේ. ඉතින් ඒ වගේම ලයිෆ් ටයිම් එක ගැන කතා කරොත් අවුරුදු 25-35 අතර හොඳ දිගු ශක්තිමත් ආයු කාලයක් අරන් යන මාළුවෙක්. ඒ වගේම හැම කෙනෙක්ම ආසයි වගේම ගෙනියනවා වගේම පොඩි ටැංකිය තුල ගොඩාක් හිර වෙලා ඉන්න මාළුවෙක්. ඉතින් ඒ හිර වීම නිසාම මෙයාට අවශ්‍ය කරන ශරීරය වර්ධනය වුණත් හම්බෙන්නේ නැහැ. ප්‍රතිශක්තිකරණය අහිමි වෙනවා, ඒව හීන වෙනවා, එයාගේ ඇඟේ එන්න දුර්වල වෙනවා එයා. ඉතින් ඒ නිසා මේ යනවා එක එක ලෙඩ එනවා. ඒ නිසාම සෙනගටත් කට්ටියටත් එපා වෙලා ඇති කාෆ් මාළුවාව අපෝ ලෙඩ එනවා කියලා. නමුත් අපේ පැත්තෙන් වෙන්න ඕන දේවල් හරියට සිද්ධ කරා නම් එයාට අවශ්‍ය දේවල් හරියට දුන්නා නම් අපිට හොඳ සතුටක් ලබන්න පුළුවන්. මසු නැති කරනවා වගේම එයාට නිදහස දීලා එයාට හොඳ ලොකු ඉඩකඩක් දීලා හදනවා නම් අපිට සතුටින් ඉන්න පුළුවන්. එයා සතුටින් හොඳ ජීවිතයක් ගත ගන්නවා. ක්‍රීඩසන් ශාක්. එහෙම නැත්නම් අපි දන්න නමින් කිව්වොත් කැට්ෆිෂ්ලා. ඒ කියන්නේ කළු කැට්ෆිෂ්, එතකොට සුදු කැට්ෆිෂ්. එයාලා ගැන තමයි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මැක්සිමම් growth එක ගත්තොත් මෙයාලගේ අඩි 4.3ක් විතර වෙනවා. ඉතින් 4.3ක් විතර වෙනවා. ඒ කියන්නේ අඩි වලින් සෑහෙන ලොකු වෙන මාළුවෙක්. ඉතින් මෙයාලගේ මෙයාලාට අවශ්‍ය කරන අවම ටැංකි size එක ගත්තොත් එහෙම ගැලුම් ගන්නට වඩා කතා කරලා තියෙන මෙතනදී මීටර් 12ක් දිග වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මීටර් 12ක් දිග ටැංකියක් දෙන්න ඕනේ. එතකොටම මීටර් 12ක් දිග ටැංකියක් කියන්නේ අනිවාර්යෙන් අවම වශයෙන් අඩි 2.5ක් 3ක්වත් ගැඹුරු වතුර තියෙන, ඒ වගේම තවත් අඩි 5ක්වත් පළලක් තියෙන, ඊටත් වඩා අඩි 5ක් 6ක් මදි. මොකද අඩි 4.3ක් විතර ලොකු වෙනවා කියන්නේ අඩි 7-8කවත් මේ පළලක් දෙන්න ඕනේ අනිවාර්යෙන් මේ මාළුවට. ඉතින් ඒ වගේ සෑහෙන ලොකු ඉඩ ප්‍රමාණයක් දෙන්න ඕන මාළුවෙක් තමයි. ඒ වගේම ලයිෆ් ටයිම් එක අවුරුදු 20ක් මෙයා අරන් එනවා. ඉතින් ඕගොල්ලෝ හිතන්නේ දැන් ඕගොල්ලන්ගේ ගෙවල් වල අනිවාර්යෙන් මේක මේ වීඩියෝ එක බලද්දී ඕගොල්ලන්ගේ ගෙවල් වල පොඩි ටැංකිය තුල ගෝල්ෆිෂ්ලත් එක්ක හිර වෙලා ඇති මේ මාළු වර්ගේ. ඉතින් අදම හිතන්න මාළුවා ගැන. ඉතින් ඔයාගා ඔයාගේ ටැංකිය ඉඩ නැහැ කියලා කොහේ හරි මේ ස්වභාවික පරිසරයකට අතාරින්න බක් කිසි වෙලාවක
හොඳ ඔයාට ටැංකියක් දෙන්න බැරි නම් එයාට එයාට ගැළපෙන පරිදි හොඳ ලොකු ටැංකියක් තියෙන සුදුසු පුද්ගලයෙක්ට ඒ කියන්නේ මාළුව ගැන හොඳ මේ වගකීමක් ගන්න පුළුවන් මිනිහෙට බාර දෙන්න එහෙම නැත්නම් ඔයා ඉක්මනට පුළුවන් තරම් ඉක්මනට ටැංකියක් හදලා දෙන්න මොකද ගොඩක් දැකලා තියෙනවා හෙල්ලෙන්න බෑ මාළුවට මේ කැට්ෆිෂ් මාළුවට හෙල්ලෙන්න බෑ පොඩි අඩියකම හරි විතර ටැංකියක අඩියක විතර මාළුවෙක් දාලා ඌ ඉස්සරහට යනවා පස්සට යනවා හැරෙන්නවත් ඉඩ නැහැ ඉතින් ඔය වගේ දකින්නවා ඇත්තටම දුකයි ඒ නිසාම තමයි මේ වගේ වීඩියෝ එකක් කරන්නත් හිතුවේ ඒ නිසා මේ හොඳ ඉඩකඩ දීලා ඉවරලා හදන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද හොඳ ආයු කාලයක් වගේම හොඳ ශරීර වර්ධනයක් අරන් ආපු මාළුවෙක්. මාබල් කැට්ෆිෂ් ගත්තාම කෙලින්ම කියන්න ඕනේ ලංකාවට ලොකු තර්ජනයක් වෙච්ච මාළුවෙක් දැනට මෙයාගේ මැක්සිමම් growth එක ගත්තොත් එහෙම අඟල් 30ක් විතර ලොකු වෙනවා. ඒ වගේම මෙයාට අවශ්‍ය කරන ලොකු කෙනෙක්ට අවශ්‍ය කරන ටැංක් සයිස් එක අවම වශයෙන් ලීටර් 2300ක් විතර වෙනවා. ඒ වගේම ලයිෆ් ටයිම් එක අවුරුදු 8ක් 12ක් අතර තමයි පවතින්නේ. ඉතින් මේ මාළුවා ගත්තත් තමන් ගාව පොඩි කාලේ මැරෙන තුරාවට මේ කියන්නේ එයාගේ හරියාකාරව ජීවිතයේ අවසන් වෙන තුරාවට බලා ගන්න පුළුවන් නම් විතරක් මෙල්ල දී ගන්න පොඩියට අඩුවට දැක්කට ගන්න එපා කොහෙත්ම කොතනකදවත් අනිවාර්යෙන් එයා ගැන කෑ කරලා එය වගකීමක් අරගෙන හදන්න පුළුවන් නම් විතරක් මේ මාළුවේ මෙල්ල දී ගද්දි ගන්න ඒ වගේම ප්ලේකෝස් ගත්තොත් එහෙම ටැංක් ක්ලීනර්ස් ටැංකි සුද්ධෝ කියන්නේ අපි ඉතින් ඒ නෝමල් එක්කෙනා ගැන තමයි මේ කතා කරන්නේ මෙයාලා ගැන කියනවා නම් ඉතින් මාබල් කැට්ෆිෂ් වගේම තමයි ලංකාවට ලොකුම ලොකු තර්ජනයක් වෙච්ච මාළුවෙක් ඉතින් අපි ඒ ගැන सर्व संपूर्ण वीडियो इदिरेदि करमु इतिंग मेयागे मैक्सिमम ग्रोथ गत्तोत्ते हेम 20 इंचेस एगैन्ने अंगल 20ක් විතර ලොකු වෙනවා අඩි දෙකකට ලඟ වෙන්න ලොකු වෙනවා ඒ වගේම මෙයාට අවම වශයෙන් ගැලුම් 75ක් ගැලුම් 80ක් විතර ටැංකියක් තමයි අවශ්‍ය මෙයාලගේ ලයිෆ් ටයිම් එක අවුරුදු 10ත් 15ත් අතර පවතිනවා ඉතින් ගොඩක් අය පොඩි කාලේදී අරන් යනවා ටැංකියේ තියෙන LG කන්නයි කියලා ඉතින් අන්තිමට මේක LG කාලා මාළුන්ගේ කෑමත් කාලා ලොකු වෙලා අන්තිමට මාළුන්ගේ ඇඟේ තියෙන සෙවලත් කාලා මාළුත් මරාගෙන ඌ ජීවත් වෙනවා ටැංකිය තුල ඒ නිසා අනිවාර්යෙන් මිලදී ගන්න කලින් 10000 වතාවක් හිතන්න මේ මූව ගන්නම ඕනේද කියලා මොකද හේතුව මේ ලංකාවට උනත් ලොකු ප්‍රශ්නයක් වෙච්ච මාළුවෙක් ආක්‍රමණශීලී මාළුවෙක් ඉතින් ඒ නිසා මිලදී ගද්දී අද ඉඳලා මරණ තුරාවටම වාගාව තියාගන්න පුළුවන් නම් වගකීමක් තියනවා නම් විතර මිලදී ගැනීම සිදු කරන්න. ජයන් ගුරාමි ගත්තාම මෙයාලට කට්ටිය ජෑම් ගුරාමි කියලාත් කියන්න පටන් මේ පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඇත්තරම හරිනම් තමයි ජයන් ගුරාමි කියන්නේ. මේගොල්ලන්ගේ මැක්සිමම් growth එක අඟල් 20ත් අඟල් 30ත් අතර දක්වා වර්ධනයකට හිමිකම් කියන. ඒ වගේම අඩුම ගැලුන් 200ක ටැංකියක් තමයි මේගොල්ලන්ට අවශ්‍ය කරන්නේ. එතකොට ලයිෆ් ටයිම් එක ගත්තොත් එහෙම අවුරුදු 20ත් 25ත් අතර යන මාළුවෙක්. ඒ වගේම ගොඩක් හීලා වෙන මාළුවෙක්. ගොඩක් ගෙවල් වල මේ කතා කරන ඔක්කොම මාළු වගේම මෙයත් ගොඩක් ගෙවල් වල පොඩි ටැංකිය තුල හිර වෙලා හැදෙන මාළුවෙක්. ඉතින් ගොඩක් ලොකු වෙන මාළුවෙක්. ඒ නිසා හොඳ ඉඩකඩක් දීලා ඉවරලා මෙයාවත් ඇති කරන්න. පාකුමසුන් ගත්තාම මෙයාලගේ මැක්සිමම් growth එක අඩි 3.5ක් විතර වෙනවා. ඒ වගේම ටැංක් සයිස් එක ගැලුම් 200ක් විතර ටැංකියක් අවශ්‍යයි. ඒ වගේම ලයිෆ් ටයිම් එක අවුරුදු 4ත් 20ත් අතර තමයි පවතින්නේ. ඉතින් ගොඩක් අය මිලදී ගන්න මාළුවෙක් ඉතින් මෙච්චර ලොකු වෙනවයි කියලා හිතන්නේ නැහැ. ලොකු ඉඩකඩක් දෙන්න ඕනේ කියලා හිතන්නේ නැහැ. පොඩි කාලේදී ගන්නවා කාෆ් ටිකක් එක්ක කොහොම හරි දානවා. නමුත් මෙයා ලොකු වෙද්දි ඇග්‍රසිව් වෙන්නත් පුළුවන්. ඉඩකඩ මදි වීම හේතුවෙන් තව ඇග්‍රසිව් වෙන්නත් පුළුවන්. එතනින් ගියාම සාමාන්‍යයෙන් ටැංකියේ මම කලින් කතා කරා වගේ කැට්ෆිෂ්ලා වගේ ඒ කියන්නේ ඉරිඩසන් ෂාක් ගැන අපි කතා කරේ. ඒ වගේ මෙයාත් හොඳ ඇක්ටිව් මාළුවෙක්. ඒ කියන්නේ අරයා වගේම එහෙට මෙහෙට පීනලා ඉන්න මාළුවෙක්. ඉතින් දැන් ෂාක් එක මේ කැට්ෆිෂ් එක ගත්තොත් එහෙම එයාත් මේ කොනේ ඉඳලා එහා කොනට ගිහිල්ලා වැදිලා තමයි මෙහෙට එන්නේ තුවාල කරගන්නවා. ඉතින් මෙයාත් ඒ වගේම තමයි ඩැමේජස් වෙනවා මෙයාට. ඒ නිසා හොඳ ඉඩකඩක් සහ ගැඹුරක් දෙන්න ඕනේ මෙයා මේ જાතිය මාළුවෙක් හදනවනම්. ඔස්කමසුන් ගත්තාම මෙයාලගේ මැක්සිමම් growth එක අඩියත් අඟල් අඩි එකම ආරත්. ඒ කියන්නේ අඟල් 12ත් අඟල් 18ත් තරම් ලොකු වෙනවා. ඒ වගේම ගැලුම් 55කට නොඅඩු ටැංකියක් තමයි අවශ්‍ය. ලයිෆ් ටයිම් එක ගත්තොත් අවුරුදු 10ත් 20ත් අතර හොඳ ආයු කාලයක් අරන් යන හොඳ ශක්තිමත් මාළුවෙක්.
රෙඩ් ටේල් කැට් ෆිෂ්. ඉතින් මෙයාලා ගැන කතා කරනවා නම් මෙයාලගේ මැක්සිමම් growth එක අඩි 5යි අඟල් 11ක් විතර සෑහෙන ලොකු වෙන මාළුවෙක්. ඒ වගේම කිලෝ 80ක විතර බරකට හිමිකම් කියන්න පුළුවන් මාළුවෙක්. ඒ වගේම ටැංක් සයිස් එක අවම වශයෙන් ලීටර් 10000ක ටැංකියක් තමයි අවශ්‍ය. ඒ වගේම අවුරුදු 15ක් විතර ජීවත් වෙන හොඳ ආයු කාලයක් අරන් ඉන මාළුවෙක්. ඒ වගේම ලස්සන මාළුවෙක්, මොන්ස්ටර් කලෙක්ටර්ස්ලා මාර විදිහකට ආදරය කරන හොයන මාළුවෙක්, හදන්න හොයන මාළුවෙක්. ඒ වගේම ගොඩක් අය අතින් මැරෙනවා. ඒ වගේම මොකද හේතුව පොඩි ටැංකි තුළ හිර වෙලා හැදෙන හින්දා මෙයා සාමාන්‍යයෙන් පොඩි සාමාන්‍ය අඟල් දෙකේ විතර සයිස් එකක් ගත්තොත් අවම මාස දෙකක් මාස තුනක් අතර මෙයා අනිවාර්යෙන් අඩියක් වෙනවා සයිස් එක. ඉතින් ඒ වගේ ගොඩක් ඉක්මනට ලොක වෙන මාළුවෙක්. ඒ වගේම හොඳ ආහාර ගන්න ඕන මාළුවෙක්, සෑහෙන ආහාර ප්‍රමාණයක් ගන්න ඕන මාළුවෙක්. ඉතින් මෙයාට අවශ්‍ය කරන ඉඩකඩ දෙන්න අමාරුයි වගේ නම් අනිවාර්යෙන් අත ගහන්න එපා. මේ මාළුවට ගොඩක් අය ආසාවට ගන්නවා, දැක්ක ගමන් ආසාවට ගන්නවා, කවුරුත් හදනවට හදනවා. එහෙම කරන්න එපා. හොඳට හොයලා බලන්න තමන් තෝරගන්න මාළුවා කවුද, මේ මාළුවාගේ මැක්සිමම් growth එක මොනවාද, එයාගේ ටැංක් රික්වයර්මන්ට්ස් මොනවාද, ෆිල්ට්‍රේෂන් සිස්ටම් මොනවාද. ඉතින් මේ කතා කරපු හැම මාළුවෙටම ඒ හැමදේම හරියාකාරව වැදගත් වෙනවා. ඉතින් අපි මාළුවෙක් ගන්න කලින් අනිවාර්යයෙන් එයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන, එයාගේ ලයිෆ් ටයිම් එක ගැන ඔක්කොම අපි හොයලා බලලා තමයි මාළුවෙක් ගන්න ඕනේ. ඉතින් මේ දේවල් හරියට සර්ව සම්පූර්ණව දැනුමක් ලබාගෙන මිලදී ගන්නවා නම් ඇත්තටම අපේ අතින් මේ වගේ වැරදි සිද්ධ වෙන්නේ නැහැ. සිල්වාරවාන. ඉතින් අපේ වීඩියෝ එකේ අන්තිම මාළුවා ගැන තමයි මේ කතා කරන්නේ. ඉතින් මෙයාලගේ මැක්සිමම් සයිස් එක අඟල් 47ක් විතර ලොකු වෙනවා. ඒ කියන්නේ අඩි 4කට කිට්ටු වෙන ලොකු වෙනවා. ඒ වගේම අවම වශයෙන් ගැලුම් 250කට ටැංකියක් දෙන්න ඕනේ. ඉතින් ගොඩක් අය කවුරුත් හදන ආසාවට මොන්ස්ටර්නි කියලා ඉවරලා අරවානනි කියලා, අරවානේ හදන්න ආසයිනි කියලා කිසිම දෙයක් දන්නේ නැතුව ගන්නවා. ඇත්තටම ලොකු මහන්සියක් ගන්න ඕනේ අරවාන වගේ හොඳ මාළුවෙක් හදන්න. ගොඩක එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් කියයි ඔය මාළුවා මොකෙද්ද ඕක හදන එක මහදයක් නෙමෙයි කියලා. නමුත් මේ මාළුවත් එක්ක අලුත් කෙනෙක්ට මම කියන්නේ ගන්න කලින් එයාගේ එයාට අවශ්‍ය කරන ටැංක් රික්වයර්මන්ට්ස්, අර ආර්ටිසිට කිව්වා වගේම ඒ අවශ්‍ය කරන හැමදේම ගැන අනිවාර්යෙන් හොයලා බලන්න. හැම මාළුවෙට වගේ මෙයාට මෙයා ගැනත් ඔක්කොම හොයලා බලලා ගන්න. මොකද වෝටර් කන්ඩිෂන් එක, ෆීඩින්, එතකොට ටැංක් සයිස් එක, ෆිල්ට්‍රේෂන් සිස්ටම්, කමියුනිටි කරන්න පුළුවන් මාළු, ඔවගේ ගොඩක් දේවල් හිතන්න තියෙනවා. මොන්ස්ටර්, ඒ කියන්නේ විලෝපික මත්සින් අපි ටිකරද්දි. ඉතින් ඒව ගැන හිතන්නේ. ඒ වගේම මෙයා අවුරුදු 10ත් 15ත් අතර හොඳ ආයු කාලයක් අරන් ඉන්න මාළුවෙක්. පොඩි ටැංකි තුල හිර කරන්න එපා. අඩුම මෙයාට අඩි දෙකමාරක් පළල, දෙකක් උස, අඩි 8කවත් ටැංකියක් අවශ්‍යයි. වර්ධනය වෙච්ච මාළුවෙට ඊට වඩා ලොකු ටැංකියක් තමයි අවශ්‍ය. ඉතින් අවම වශයෙන් මම මේ කතා කරේ. ඒ වගේම පොඩි කාලෙදී පොඩි ටැංකියක හදන්න පුළුවන්, අඩි 4ක විතර ටැංකියක හදන්න පුළුවන් ලෝ වෝටර් ලෙවල් එකක. ඉතින් ඒ වගේම ඒ ටැංකියෙත් මේ අඟල් 18ක් හෝ 24ක් පළල වෙන්න ඕනේ. පොඩි ටැංකි තුල හිර කරන්න එපා මාළුවා, මාළුවාගේ වර්ධනයට බාධාවක් වෙනවා. ඉතින් මේ ගොඩක අය අතින් සෑහෙන අය අතින්, ඒ කියන්නේ සිල්වාරවාන 100ක් ෂිප්මන්ට් එකකින් ආවොත් 100ෙන් මාළු 10ක්වත් මම හිතන්නේ ජීවත් වෙන්නේ නැහැ. මෙයාලා ගැන හොයලා බලන්න නැතුව ගන්න නිසා තමයි මේ වගේ දේවල් වෙන්නේ. ඉතින් මෙයාලා විතරක් නෙමෙයි, හැම කෙනෙක් ගැනම මම කතා කරපු හැම මාළුවෙක් වගේම සහ කතා නොකරපු මාළු ගොඩාක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ගැන මේ හැම කෙනෙක්ම මිලදී ගන්න කලින් අනිවාර්යෙන් එයාට අවශ්‍ය කරන ෆිල්ට්‍රේෂන් සිස්ටම්, එතකොට වෝටර් කන්ඩිෂන්, ෆීඩින් කරන්න පුළුවන් මොනවාද, එයාට අවශ්‍ය කරන දේවල් මොනවාද, ටැංක් මේට්ස්ලා, ටැංක් සයිස් එක, ෆිල්ට්‍රේෂන් සිස්ටම්, ඔය ඔක්කොම ගැන හොයලා බලලා ඉවරලා මාළුවෙ මිලදී ගන්න. ඒ වගේම අදටත් මේ කතා කරන මොහොතේ තවගාව මේ වගේ මාළුවෙක් හිර වෙලා ටැංකියක් තුල ඉන්නවා නම් අනිවාර්යෙන් මම බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් ඉක්මනට හොඳ ලොකු ඉඩකඩක් දෙයි කියලා ඔයගොල්ලෝ. ඒ වගේම කියන්න ඕනේ, මතක් කරන්න ඕනේ, ඔයාගාව ඉඩකඩ නැහැ ඔයාට හදන්න අමාරුයි කියලා. ස්වභාවික පරිසරයට නම් කවදාවත් මුදා හරින්න එපා කිසිම මාළුවෙක්. මොකද ඒක අපේ ලංකාවට, ලංකාවේ ලංකාවට ආවෙනික මසුන්ට ලොකු තර්ජනයක් වෙලා තියෙන්නේ දැන් ඉදිරියේ. දැන් මේ වෙද්දි ඉතින් ඉදිරියේදී අපි ඒ සම්බන්ධව හොඳ වීඩියෝ එකකින් කතා කරමු. දැනට කියන්න තියෙන මෙච්චරයි. හොඳින් බලාගන්න මාළුන්ගේ. ඒ වගේ ඔයාට හදන්න බැරුව තවත් කෙනෙක්ට දෙනවනම් වගකීමක් ඇතුව හදන්න පුළුවන් සහ හොඳ ඉඩකඩක් ඇතුව හදනවයි කියන ඔයාට ඇස් දෙකට පේන්න තියෙනවනම් අනිවාර්යෙන් දෙන්න. හොඳ මාළුන්ට ආදරය කරන කෙනෙක් නම් නැත්තම් ඔයා ගාවම මැරෙන තුරාවට හොඳ ඉඩකඩ සහිතව හදන්න. මොකද අපි වුණත් හිර වෙලා ඉන්න කැමති නැහැනේ. ඉතින් මේ වීඩියෝ එක හරහා ඕගොල්ලෝ හොඳ දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. ඉතින් අද මේ වීඩියෝ එකත් ඉවර වෙන්න ළඟයි. ඉතින්
සුපුරුදු පරිදි කියන්න තියෙන්නේ මාත් එක්ක එකතු වෙන පළවෙනි දවසේ නම් ඔයා මේ මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයා මාළුන්ට ආදරය කරන කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න bell icon එක click කරන්න ඒ වගේම like කරන්න share කරන්න ඔයාලට කොහොමද feel වුනේ මේ video එක වැදගත් වුණාද කියන එක සහ ඔයාලට මොන හරි අහන්න දෙයක් තියෙනවා නම් පල්ලෙ comment section එකේ comment එකක් දාන්න යාළුවොත් එක්කත් බෙදා ගන්න video එක එවගේම තවත් මේ වගේ හොඳ වීඩියෝ එකක් අරන් එනකන් එහෙනම් ඔයගලන්ට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හොඳින් ඉන්න